යළිව වාදපිටිය සමග සජීවීව එකතු වෙන්නේ. අපිට ප්‍රශ්න කිහිපයක් මතුණා ගිය වටේදී කතා කරන්න මේ ගණන් ගණිතය අනුව දිනන අපේක්ෂකයෝ මේ සියල්ල සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණත් ඔබතුමාලත් යම්කිසි ගණනයක් කරලා තිනේ මේ සම්බන්ධයෙන් ජයග්‍රහණය පිළිබඳව. ඒතර ඔබතුමාලට මේ එල්ල කරපු තර්කයේත් එක්ක මේ 20 ලක්ෂය අයින් කරලා කතා කරන්න පුළුවන්ද? මෙතුමා ආසන්න වශයෙන් කො 20 ලක්ෂයක් අපි ගාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාගේ පක්ෂේ තාමත් ඉන්න පක්ෂේ ඉන්නවා කියලා මම දන්නේ. ඉතින් තුමා කියනවා මොකද හිතන්නේ මේ ඔබතුමාලට මේක අයින් කරලා කතා කරන්න පුළුවන්ද? සංඛ්‍යා ලේඛන පිළිබඳව කතා කරන්න කියපුවම අපි ඇත්තටම කතා කරන්න ඕන යථාර්ථවාදීව. දැන් මේ ගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ලැයිස්තුව ළඟ තියෙනවා. අපි අරන් තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 449,942. අපි විශේෂයෙන්ම මහරගම බයිසිකලේ දිනවන්න උදව් කරා. ඒ වගේම තිරප්පනේ අනුරාධපුරේ නයාලකුණේ ඉල්ලපු කණ්ඩායම දිනවන්න කටයුතු කරා. ඒ වගේ මයියන්ගනේ ඒ වගේ කිහිපයක් ස්වාධීන දාලා අපි දිනෙව්වා. ඉතින් අපි ඇත්තම 150කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. ඒතර එස්.එච් ජාතික පක්ෂය අරන් තියෙන්නේ 36,12,300යි. අපි ප්‍රධාන පක්ෂ ටික කියමුකෝ. ඊළඟට එස්.එච් ජනතා නිදහස් සන්ධානය අරන් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14,00,000 ගණක් අරන් තියෙනවා. දැන් අඩුම ගානේ මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන අපේක්ෂක අඩුම 163ක් ඡන්ද ගන්න ඕන. ඡන්ද 163ක් ගන්න ඕන. ඒ 163ක් ගන්නකොට අපිට තව 113යි හොයා ගන්න තියෙන්නේ. අපිට එකතු කරා ගන්න තියෙන්නේ මේ කැම්පේන් එකේදී 113යි. එතකොට එස්.එච් ජාතික පක්ෂයට තව ඡන්ද 27ක් විතර හොයා ගන්න ඕන. 127ක් විතර. එතකොට එස්.එච් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිය ඒ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද සංඛ්‍යාව බලපුවම තව 49,00,000 විතර හොයා ගන්න ඕන. දැන් සාමාන්‍ය යථාර්ථය ඒකයි. මේ දැන් අපේ බණ්ඩාරිගොඩ මේ මන්ත්‍රීතුමා කිව්වා දැන් හුඟක් වෙනස් වෙලා කියලා ගම්පෙරළිය අර ප්‍රශ්න මේ ප්‍රශ්න නිසා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ සංවර්ධන කටයුතු නිසා. නමුත් සහරාංගයේ බෝම්බ සිද්ධියත් එක්ක රටේ ආර්ථිකයේ විශාල වශයෙන් කඩා වැටුණා. මන් දන්න තරමින් එස්.එච් ජාතික පක්ෂයට තිබුණ ඡන්ද විශාල ප්‍රමාණයක් තිබුණා ওই ක්‍රිස්තියානි බෙල්ට් එකේ. වත්තලින් ගත්තම පුත්තලම දක්වා. ඉතින් ඒගොල්ලන්ට සාධාරණයක් උනේ නැහැ කියලා අද කාර්දිනල්තුමා ගිහිල්ලා රෝමෙට ගිහිල්ලා වතිකානෙ ගිහිල්ලා අඬන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අපිත් ওই දේශපාලනේ ඉතින් හැමතරම ඇවිදලා කරනවනේ යනවනේ. අපිට පැහැදිලිවම පේනවා ක්‍රිස්තියානි ඡන්ද විශාල ප්‍රමාණයක් එස්.එච් ජාතික පක්ෂයට මේ ප්‍රශ්නෙට නිසි විසඳුමක් නොලැබුණු නිසා සතුටට පත් වෙලා නැහැ. කිසියානි ජනතාව ඒ බෝම්බෙට සාධාරණ ඉටුණයි කියන තැනක නැහැ. ඉතින් ඒ නිසා විශාල ඡන්ද සංඛ්‍යාවක් අඩු වෙලා තියෙනවා. හැබැයි මන් දන්න තරමින් ඒක අපිට වැඩි වෙලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකෙක් වෙනම දාලා දිනවන්න පුළුවන්. ඉතින් පක්ෂය ආරක්ෂා කරා ගන්න යම්කිසි ඡන්ද සංඛ්‍යාවක් ගන්න. නමුත් ඉතින් ජයග්‍රහණය කරනවා කියලා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සමාජිකයෙක් මම පළාත් පාලන මැතිවරණින් දන් 91 එතනින් දන් කැබිනට් ඇමති තරතුර දක්වා ආවේ පක්ෂෙන්. නමුත් පක්ෂේ වැරදි මාර්ගය කියනකොට අපිට පක්ෂේ ඉන්න බෑ. අපි පක්ෂේ අයින් වුණා. ඉතින් ඒ නිසා මේ පක්ෂයට ගරහනවා අඩුව නෙමෙයි. ඇත්ත යථාර්ථය කියන්න එපැයි. ඉතින් ඇත්ත தත්ත්වේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම අපේක්ෂක දාලා ජයග්‍රහණ කරන්න බෑ. මොන යංගිස ඡන්ද සංඛ්‍යාව කඩන්න පුළුවන්. තනි අපේක්ෂකෙක් විදිහට ඔබතුමාලට 163 සීමාවට යන්න පුළුවන් කියලා විශ්වාස කරනවද පොදු ජනතාව? තනි පක්ෂයක් නෙමෙයිනේ. අපේ තියෙනවා පක්ෂ දැනට 20 ගානක්. දැන් ඊ පෙරේදත් පක්ෂ 10ක් එකතු වුණා. ඒකට මම හිතන්නේ එස්.එච් ජාතික පක්ෂයයි කිව්වා මේක නිකන් කාඩ්බෝඩ් ත්‍රිවිල් පක්ෂ කියලා. හැබැයි හේමකුමාර නානයක්කාර මේ ආණ්ඩුකාරතුමායිමත් හැබැයි ඊතරේ හංසයට වැඩ කරපු අය බලගානක් විතර හිටියා. මම තමයි එතුමාගේ පුතා එකම පුතා අපේ හබරාදුව සංවිධායක තාරක නානයක්කාර. නෑ නෑ හරි. ඉතින් ආණ්ඩුකාර තනතුරකුත් දුන්නා එතුමාට මේ මව් මොකද්ද මව් පක්ෂවල ඉන්න මේ පක්ෂ නායකයෝගේ තියෙන ධාරිතාවය ගැන මම කියන්නේ. එතුමාට පතාතරයි පුතාට මත දෙකක් දරන අයිතිය තියෙනවා. මම ඒක පිළිගන්නවා. හරි හරි. හැබැයි එතුමාගේ පක්ෂයේ තියෙන ධාරිතාවයේ තේරුම් ගන්න මම කියන්නේ දැන් ඒ පක්ෂ දැන් අර ගිය සැරේ හංසයට උදව් කරාපු පක්ෂ ටික තමයි දැන් ආය අපෝ වෙලා දැන් අපිට උදව් කරන්නේ. දැන් අපි ගිලෙන්ඩ යනකොට ඇවිල්ලා මේ යන්න පුළුවන් නැවේ නගින එක තමයි සාමාන්‍ය අපේ රටේ දේශපාලනේ තත්ත්වේ. අපිට මේ ලක්ෂණ පහළ වෙලා තියෙනවා දැන්. ඊළංකාරයා ඔබතුමා කිව්වා
අපේ වණ්ඩාරිකුඩ මන්ත්‍රීතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කකුලෙන් අදින්නේ අපි නෙමෙයි. දැන් රවි කරුණානායක ඇමතිතුමා කියනවා පුළුවන් සාමාන්‍ය පෙළ පෙන්වන්න. දැන් කීපාරක් කිව්වද? ඇයි සම් ඈ තමන්ගේ කොට්ටාසේ දිනා ගන්න බෑ, ආසනේ දිනා ගන්න බෑ, දිස්ත්‍රික්කේ දිනා ගන්න බෑ. ඉතින් එහෙම කෙනෙක් කොහොමද රටේ ජනාධිපති කරන්නේ කියලා. පැහැදිලිවම ලොකු සටනක් එතන තියෙනවා, ගැටුමක්. ඉතින් ඒ නිසා අපි නෙමෙයි ඒ තත්ත්වේ ඇති කරලා තියෙන්නේ, පක්ෂෙම අය කියන එක තමයි අපිට පැහැදිලිවම කියන්න ඕනේ. ඊළඟට දැන් උපාධිධාරීන්ගේ ප්‍රශ්නෙදිත් තමයි ඔය එක්කම වෙල්ගම මහත්තයත් කියන ඒවත් තියෙනවා හැබැයි. හරි හරි, වෙල්ගම මේ මහත්තයා කියන්නේ ඒක එක පුද්ගලයෙක් නේ. රවි කරුණානායක මහත්තයත් එහෙම තමයි. නෑ නෑ, රවි කරුණානායක මහත්තයා විතරක් නෙවෙයි, තව ගොඩක් දෙනෙක් කියනවා. අජිත් පෙරේරා කියනවා කළුතර. අජිත් පෙරේරා කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට තමයි අවශ්‍ය කියලා. එතකොට තෙවරප්පරුම නියෝජ්‍ය අමාත්‍යතුමා කියනවා නෑ නෑ නෑ, යන්නේ නෙවෙයි කියලා. ඉතින් ඒ වගේ ලොකු බෙදීමක් මේක එක පුද්ගලයෙක් මේ කළුතර මේ 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 වුණාට අනිත් තැන්වල ඊට වඩා ලොකු බෙදීමක් තියෙනවා ජනතාවට පේනවා පැහැදිලිවම. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි ඒ මේ මේ ඒ ප්‍රශ්නේ අපිට බලන්න මේ ආකාරයෙන් වාසි විදිහට අපිට ගුණවා කතා කරාත් ඔබතුමාලගේ කියන පැහැදිලිමද යන්නේ හරියටම ඔබතුමාලගේ අපේක්ෂකය යාම 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 කියන යාම 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 විතරක් නෙමෙයි. දැන් කොළොස් වෙනිදා අපි සුභදාස කීණාංගණයේදී එලි දක්වන අපේ අපේක්ෂකයා එලි දක්වලා දොළොස් වෙනි අනුරාධපුරය ළඟ අපි 1209 අරන් ගිහලා ගුවන්විල සෑය ළඟ ජයපිරිතා කියලා විශාල ආගමික කටයුත්තක් කරලා 13 වෙනිදා සීමා බෝධීන් වහන්සේ ළඟත් ඒ ආගමික කටයුතු කරලා අපි දළදා හාමුදුරුව වැඳගෙන කතරගමත් ගිහිල්ලා මැද මූලන හරහා අපි කොළඹට එන්න ඒ වැඩ පිළිලත් ඔක්කොම හදලා තියෙන්නේ. ඒ සියල්ලම හදලා තියෙන්නේ. ඉතින් අපේ කිසිම අපේක්ෂක ප්‍රශ්නයක් නැහැ. වාසුදේව නානයක්කාර එතුමා පොඩ්ඩක් මුල් කාලේ තිබුණා තවන්න තියෙනවා ගැටලු ටිකක් වෙස දාන්න කියලා එතුමා ගිහලා එතුමත් එක්ක සාකච්ඡා කරා. ඒ අපේ අපේක්ෂකතුමත් එක්කම ඒ සාකච්ඡාව සාර්ථක වුණා. ඉතින් ඒ ප්‍රශ්නේ ඉවරයි. පොඩි පොඩි ගැටලු ටිකක් තිබුණා. ඒ ගැටලු සියල්ලම අවසන් කරාන අපේ අපේක්ෂකයා මේ ජයග්‍රහණේ මාවත දක්වා අපි යන ගමන ඉතාම හොඳින් මේ 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 කරලා තියෙන හදලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි, අපි ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් හදලා ඉවරයි. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් ඉදිරිපත් කරනවා මේ 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 ලබන මාසෙ. අපි මේ කඩාවැටලා තියෙන රට ගොඩනැගීමේ විශාල ප්‍රතිපත්ති අපි හැම අංශයක්ම, තරුණ ප්‍රශ්න, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික ඒ ප්‍රශ්න සම්බන්ධව. ඊළඟට අපේ ජයතිස්ස නලින් ජයතිස්ස මහත්මයා කිව්වා දැන් මේ අපේ අපිට උදව් කරනවා කියලා රයිල් වික්‍රමසිංහ මහත්තයා අපේක්ෂකයා තෝරන්න. ඒක නම් අපි කොහොමද පිළිගන්නේ? ඒක අමූලික බොරුවක්. මොකද රාජපක්ෂ පවුලට ගහන්න පුළුවන් ගැහිල්ල ගැහුවා. බහිරාජපක්ෂ ඇමතිතුමා මාස ගානක් තිබ්බා හිරේ. නාමල් රාජපක්ෂ ඇමතිතුමා මාස ගානක් හිරේ තිබ්බා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උසාවි දැක්කුවා පුළුවන් තරම් එහාට අරන් ගියා, මෙහාට අරන් ගියා. ගෝඨාභය රාජපක්ෂ ලේකන්තුමා නැති හිරේ දාන්න වැරද්ද කරන්න එපා. මේ අද තියෙන වැරදි දිහා බලපුවා, මෙදා මොන වැරදි තිබුණේ? ඉතින් වැරද්ද කරන්න ඕනේ. උසාවිය කියන්නේ ඉතින් අත්‍තරම උසාවියෙන් විනිශ්චකාරයෝ ඒ වගේ පදනමක් තියෙන්න ඕනේ, නඩුවක නිමිත්තක් තියෙන්න ඕනේ. ඉතින් හේතුවක් තියෙන්න එපැයි මේ 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 අරයන්ට උසාවි මේ 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 හිරේ දාන්න. ඊළඟට විශේෂයෙන්ම දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට රටේ නැති නඩුවක් ඔප්පු කරගන්න බැරි වුණාකොට තව නඩුවක් දානවා. තව නඩුවක් ඔප්පු කරගන්න බැරි වුණා තව එකක් දාලා බලනවා. දාලා බලපුවම නීතියක් නීතිය සාධාරණත්වය තියෙන්න එපැයි. නීතිඥයෝ ඒ වගේම අපි විනිශ්චකාරයෝ බලනවා මේවා දේශපාලන පරිගැණීම් වලට කරන දේවල් කියලා. ඒ වුණා මේ අමුහමුවේ මේ හිරේ දාලා මේ මේ රට ජාතික වැඩ කරාපු පිරිසක් හිර කරන්න මේ බෑ. ඉතින් බැරි හින්දා තමයි කරන්නේ. එහෙම නැත්තම් බොහොම උත්සාහයක යෙදෙන පාලක පන්තිය විරුද්ධවාදියෝ ටික ඉතින් කරා ගන්න බැරි හින්දා මේ මේ කරා ගන්න බැරිකමයි වෙලා තියෙන්නේ. නැත්තම් කරන්න ඕන දේවල් ඔක්කොම කරා. අය කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් මේ අවුරුදු පහේම කරේ, හතරමාරෙම ඒ පලි ගැනීම කරේ. රාජපක්ෂ පවුලෙන් පලි ගන්න එක තමයි දිගින් දිගටම කරේ. ඒ ඒ ඒ ඒ විශාල කරදර මැද්දේ, පලි ගැනීම මැද්දේ දේශපාලන අපේ රටේ ඉතිහාසයේ කවදාවත් ඔය විදිහට මේ 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 පලි අරන්නේ නැහැ කාගෙන්වත්. හිටපු නායකයන්ගෙන් දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කාලේ කිව්වා ගැලවලා ගෝල් පේස් එකට ගැලවලා එල්ලනවා කිව්වා. ඒ කාලේ හිටපු කට්ටිය එල්ලුවෙත් නැහැ,
අඩුගාන උසාවිර දැක් වක් නෑ. ඉති සාසේ කවදත් එහම කරලන රජ පවලට ගඩුවන දෙවල් කරන්න පවන දෙවල් සියල්ලම කර ආන්ුවෙන් බේන්ම ස්තුතියි. මිරකුමාර දිසානායක මන්ත්‍රීතුමා, ඔබතුමා කියපු ලක්ෂ විස්තර තියෙන තක්සේරුව මං හිතන්නේ පැහැදිලි වෙන්න තියෙ පිට මේ වටේ පුරාවට යනවා. ඔබතුමාලට තනියෙන් මේක කරන්න වෙනවා. ඒ කියන්නේ අපේක්ෂකයෝ එකතු වුණත් නැතත් ඔබතුමාලට යන්න පුළුවන් නම් ඔබතුමාලට ඔබතුමාලත් අපේක්ෂකෙක් දානවා නම් වෙන කොහරි මාවතක් හොයන්න වෙන්නේ. ඔබතුමාල ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේටම අපව හදන අර පුළුල් බලවේගය සුළුම ඔබතුමාලගේ නායකයත් හිතගනීද? ඔබතුමාලත් හිතගනීද? ඒ වගේ පැත්තකට තල්ලු වෙයිද? නෑ චන්දන, මේ චතුර මම ඉස්සෙල්ලමකේ ලක්ෂ විස කියල මංගෙන උපකල්පනය කර අපි ගොතම අපි කිම ද ශ්‍රී ලංකායි දස් පකිල චන්ද අඩුයි කියන කර පලත් පල චන්දය ප්‍රතිපල අපට පේනවා. ඊට පස්සේ ගන් දහදායෙන් අපි දෙසිය ගාන තිබ දළු විදිිය. ඒක එහටම එට වෙන එක වෙන මේ චන්දය ඇතුළේ ක්‍රියාවලයක්න චන්දය තුළ අපි ගන්න ක්‍රියාමාර්ග අපේ මතවාද අපේ අදහස් රට ඉස්සර අනිත්තයගේ මතවාද අනිත්තයට එන තර්ක විතර්ක එමත් ප්‍රශ්නවන් දේශපාලන පිට්ටනී තම එක තීරණය වෙන්නේ ගොඩාක් වෙලාවට චන්දය ආසන්නේ දැන් මොනවා කිව්වත්. ඒක එකක් මම කිව්වේ දැන් මේ වෙලාවේ ප්‍රධානම ගත්තොත්ම අපි පොදුජන පෙරමුණ අතර සාකච්ඡා යනවා, එතකොට කතා කරනවා, එකඟතාවයක් කතා කරනවා. මේක ගැන විවිධ මතවාද තියෙනවා, විවිධ අදහස් තියෙනවා. මම මේ පොදුවේ කිව්වේ අපි කැමති මම කොහොමත් හිටියේ මේ පක්ෂ දෙක කැඩිච්චලේ මං කිව්වේ මේක එකට එකතු වෙලා අපි ජයග්‍රහණය කළොත් තමයි මේක ජයග්‍රහණය කරන්න පුළුවන්, සමගි වෙලා ඉස්සරහට යා යුතුයි. එහෙම ජයග්‍රහණයක් ඇතුලේ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ රටේ ඉල්ලන මොනවා හෝ මතවාදී තැනක අපි දැන් ප්‍රායෝගික වෙන්න බෑ. ප්‍රායෝගික යථාර්ථය ඒ ඡන්ද මවන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒතර මේ භූමිය ඡන්ද දෙන්න තීරණය කරන ගොඩාක් පැති තියෙනවා. එතකොට නිකම්ම ඡන්ද දෙන්නෙත් නෑ. දැන් ඔබ මුලින්ම අහපු ප්‍රශ්නේ තියෙනවා අපි ගෙමුකෝ දැන් අපි මට මතකයි අපි එදා ගෙනාවේ සටන් පාඩ ගෙනාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති බවට පත් කරමු කියන පාඩේ තමයි අපි පටන් ගත්ත දේශපාලන ගමන තිබුණේ. දැන් මමත් ඒ කඳුරේ ඉඳද්දී අපි තුමා අගමැති කරනවා කියන තැන ආවේ. හැබැයි දැන් මේ මැතිවරණ දේශපාලන ඉතිහාස බැලුවොත් 1994 මැතිවරණ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමා ලොකු රැල්ලක් එක්කලා එන මැතිවරණයක්. හැබැයි ජනතා විමුක්තිතුරුවේ අපේක්ෂකයන්ට දෙනවා මේ ඒ ඡන්ද වෙලාවේ දෙනවා ලියුමක් විධායකයා අහෝසි කරන අයියේ. එයාව ඒ වෙලාවේ පොරොන්දුවක් දෙනවා. ඒ ඡන්ද ප්‍රමාණෙත් ඒ ජනාධිපතිතුරුනේ කියන්නේ ලොකු රැල්ලක් තිබුණට වැදගත් කියලා හිතන නිසා. ආපහු 2000 වෙනකොට ජනතා විමුක්තිතුරුව ඉන්නේ මම මේ උදාහරණ ටික ගන්න ඉතිහාසෙ. මන්ත්‍රීවරු 10 දෙනෙක් එක්කලා පරිවාසයකට එකඟ වෙනවා. අර කඩාගෙන ගිය වෙලාවේ ආණ්ඩුවක් පිටව ගන්න බැරි වෙනවා. පරිවාසය කරන්නේ කැබිනට් මණ්ඩලය අඩු කරනවා. විශාල තීන්දුව తీරන ප්‍රමාණයද? එතකොට කොමිසම් සභාව ගේනවා. ඔක්කොම ගේනවා. മന്ത്രിවරු 100 ගානක් එතකොට ඉන්නවා. එහෙම හිතුවොත් එහෙම එදා ආණ්ඩුවක් කරගන්න බෑ ඊළඟ 2001 වෙනකන්. හරිද? 2005 වෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එමෙතනට ඒ ජනතා විමුක්තිත් එක්ක මේ අපි සන්ධාන ආණ්ඩුව ඇවිල්ලා ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ නැවතට එකඟතාවයකට. නමුත් ඊට පස්සේ ආණ්ඩුවට යන්න මම කියන්නේ මේ මැතිවරණ 2010 අපි තමයි ඡන්ද කරේ. ඔව් ඡන්ද ව්‍යාපාර කරේ. ඇත්තටම අපි ඒ වෙලාවේ මම හිතන ජනතා විමුක්ති නිසා අපි ඡන්ද ව්‍යාපාර කරේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරේ නැහැ ඒ ඡන්දේ ගොඩක් අය. ඒත් මේ වගේ බෙදීම් තියෙන වෙලාවේ වැඩ කරන්න අපිත් පිළිගන්නවා. ඒක පිළිගන්නවා. ඒ වෙලාවේ උදව් කරා ජනතා විමුක්ති. ඔව් උදව් කරා. ඔව් ඒ වෙලාවේ මම කියන්නේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයෝ වැඩ කරේ නැහැ. මොකද ඇතුළේ තියෙච්ච බෙදීම් එක්කලා. ඊට පස්සේ මේ ආපහු 2010 තමයි 119කින් විතර 18කින් විශාල ජයග්‍රහණ ලැබුණ යුද ජයග්‍රහණෙත් එක්කලා. ඒක ආපහු කාටවත් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඉස්සරහට යනවා. හැබැයි ඒකම බලන්න දැන් එතකොට ඒ යුද ජයග්‍රහණ ඉවරලා 2015 වෙනකොට කිටි කාලයක් ඇතුළේ අපි 160ක් ආණ්ඩු හිටියා. 160ක් മന്ത്രിවරු හිටියා. 3-2 තිබිච්ච ආණ්ඩුව 2015 වෙනකොට 58 ලක්ෂයි අතන මේ 62 ලක්ෂේ එහා පැත්තට යනවා. මේ බොහොම නිහඬව මේ ඡන්ද ව්‍යාපාරය යනවා කාටත් නොදැනි. ඒ කියන්නේ ඒක නිහඬ ඡන්දයක් නේ. 2015 ගේ නිහඬ ඡන්දයක්. හරි නිහඬ ඡන්දයක්. ඒතර මේක තමයි අපේ රටේ මැතිවරණ මේ ඈත කාලේ 94 මෙහා පැත්තේ ගත්තොත් අපේ අත්දැකීම් අපිට දැනෙන සීමාවේ තියෙන එක. ඒතර මේ එළඹෙන මැතිවරණ ගැන අදි탁සියරු කරොත් අපි. අදි탁සියරු කරොත් දැන් අද ගත්තොත් එහෙම ඇත්තටම දැන් වාමාංශික කඳවුර. දේශප්‍රේමී. දේශප්‍රේමීන්ට මොකද වෙලා තියෙන්නේ අද? වාමාංශික කඳවුරින් නෑට මොකද වෙලා තියෙන්නේ? කෙලිම නපුන්සක වෙන ඔක්කොම. මොනවද කතා කරන්නේ? මම කියන්නේ අපි කොහොමද දැන් ඒ අයට සාමාන්‍ය ඉතිහාසෙ තිබුණේ වාමාංශික ව්‍යාපාර වාමාංශික පක්ෂ දේශප්‍රේමී කියපු අය රටට හැම වෙලේම ගෙනාවේ ජාතික අභිලාෂය ජාතික වැඩපිළිවෙළක් දිනවන් අපේක්ෂකයෝ යටත් කරගත් ආණ්ඩුව යටත් කරගත්තා. හරි තමන්ගේ තිමුළු වැඩපිළිවෙළ නිසා අද එහෙමවා තියෙනවද? එහෙමයි ඉන්නවද? එහෙම නැහැ.
බොරුවට මේ වෙන මොන හරි මතවාදයක් කියලා තමන්ගේ එදා වේල ජීවත් වෙන තැනට ඇවිල්ලා තියෙන. මේක රටේ එක පැත්තකින් අවාසනාවක්. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අපිට ඕන වැඩපිළිවෙලක් එක්ක රට දැන් මෙතුමත් කිව්වා මේ ජනාධිපතිතුමත් එක්කලා ආවා දැන් අපිට මේක යන්න බැරුණා. ඒ පුද්ගල සාධකයන් මෙතුමල අරගෙන දිනවන්න උත්සාහ කරේ. පුද්ගල සාධකයක් ගත්ත ඒ වෙලාවේ ළඟ ගේම් එකක් ගැහුවා එක්සත් ජාතික පක්ෂය. ළඟ ගේම් එකක් ගහලා 2015 තමයි ගමන යන්න හැදුවා. ඒ යන්න බෑ. යන්න බෑ ඇදෙනවා වැටෙනවා. ඒකයි මං කිව්වේ මගේ මම පුද්ගලිකව ප්‍රතිපත්ති මේ වශයෙන් නිර්පාක්ෂිකට බොරු කතා අපේ සමාජය ඇතුළේ. ඇතන ස්වාධීන කියනවා ඒ බොරු කතා ඒවා. අපි ප්‍රායෝගිකව ව්‍යවස්ථාවේ නීති රටේ ගත්තොත් ඒවා ඡන්ද කාලේ මේ ඡන්ද දෙනවා නම් කවුරු හරි එක ගුණ්ඩුවා. ඡන්ද ගුණ්ඩුවා. ස්වාධීන කතා යන්නේ ව්‍යවස්ථාවෙන් කොහේ ස්වාධීන වෙලා තියෙන්නේ. ව්‍යවස්ථාවේ තියෙන නීති වලින් තියනවාද? එහෙම ඒවා නැහැ. මේ අනපනත් නීති අරවමවත් එක්ක යන්නේ වග කියන්නේ නැහැ හැමෝටම. පාර්ලිමේන්තුරුවක් කියන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයටවත් කියන්නේ නැහැ. ඒ තනතුරු ගත්ත නම් බාර ගන්න වෙනවා. එහෙම එකක් තියෙන්නේ යථාර්ථය. ඒ නිසා අනිත් ඒවා ඔක්කොම මේ ඡන්දේ ගන්න හදන කතන්දර. ඒක නිසා අද මේ ආණ්ඩුවට විවේචනයක් තියෙනවා අපි හැමෝගෙම. එතකොට එහෙමනම් අද රට මොකද්ද ඉල්ලන්නේ? අපි කියමුකෝ රට එක එක නම් කියන ඒ බී සී ඩී ආර් මං කියන්නේ මේ නම් වලින්ද රටේ ප්‍රශ්න විසඳෙන්නේ? නැත්තම් ඒ ඉදිරිපත් වෙන අපි කවුරු හරි මේ රට ඉස්සරහට දෙන්න ඕනේ නැද්ද? මෙන්න මෙහෙම තැනකට රට එන්න ඕනේ කියලා ඒ වැඩපිළිවෙලේ වගකීම තියෙන විවේචනයක් හරි කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඒ වෙනුවට මම දකින මේ සමහර නායකයෝ අද එදා මහා ලොකු ප්‍රතිපත්ති රටේ දේශපාලනේ කතා කරපුවා හරි පුංචි මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. හරි පුද්ගල සාධක නම් විදිහට අරගෙන මෙයා අරයා මෙයා කියාගෙන එනවා. ඒක මං කියන්නේ පුද්ගලෙක් තමයි දිනන්නේ. රඟරන්නේ පුද්ගලයෝනේ. හැබැයි ඒ පුද්ගලයාට හැම වෙලෙම වැඩපිළිවෙලක් ඇතුළට ගේන්න ඕනේ. එතකොට තමයි රටට අඩු ගන්න විවේචනයක් කරන්න පුළුවන්. මම දන්නවා චතුර ඔබ අද ඔතන ඉඳන් අද අහන ප්‍රශ්නේ අපි ආණ්ඩු වෙනවා. හෙට කවුරු දිනුවත් ඔබ ඒ ප්‍රශ්නේ මාප වහන මාස දෙක තුනක් යනකොට ඔබ කිව්වානේ මෙහෙම කරනවා කිව්වානේ. කො ඔබ ජනතාව වෙනුවෙන් ඒක අහන්න ඕන මාධ්‍යවේදියෙක් වශයෙන්. මං අහන්නේ මම හැම වෙලේම කල්පනා ඔබ අහන ප්‍රශ්නෙට මං කොහොමද උත්තර දෙන්නේ? මොකද කවුරු මොන නායකයෙක් දිනුවත් ඒ නායකයෝ ඉන්නේ නැහැ මේ මාධ්‍ය අපි නේන්නේ. අපි තමයි මේ මුළු ඉතිහාසය බෙල්ල තියන්නේ. බෙල්ල තියන්නේ. ඔය අපි ආණ්ඩුවක් ඉන්නකොට ඒ කණ්ඩායමට අපි ඇවිල්ලා හැම වෙලේම කිසි කෙනෙක් ඇවිල්ලා කතා කරලා නැහැ. අපි තමයි කතා කරලා තියෙන්නේ. අපි තමයි ගිහිල්ලා තියෙන්නේ. අපි තමයි බේරලා තියෙන්නේ. අපිට පෙනී ඉඳලා තියෙනවා. අපි අපි අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මොකද අපි අපේ දිස්ත්‍රික් වලට යනවා, රට ඉස්සරහට යනවා, මාධ්‍ය ඉස්සරහට යනවා. අපි බලනවා උපරිම හොඳ දේ අරගන්න. මොකද අපි ලොකු දේවල් තනතුරු නැතත් මාධ්‍යවල කතායි උපරිම හොඳ දේ බේරගන්නේ. ඒකට මෙන්න මේක දිහා බැලුවම මං කියන්නේ පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ කඳවුර. අපි එක සාකච්ඡාවල යනවා මේක දිනා ගන්න අපි කල්පනා මේ ඡන්ද ගොඩ ඔක්කොම එකම ඡන්ද ගොඩන්නේ මේ බෙදিলা වෙන් වෙලා මතවාදත් එක්ක හැදිලා තියෙන්නේ. වැරදි වුණා හෙට ගියා මෙහෙට ගියා කැඩුනා පක්ෂය කැඩුනා එහෙම ගියා එකම කඳුරක් වාමාංශික පක්ෂ ඔක්කොම එකතු වෙච්ච එක කඳුරක ඉස්සරහට ආපු ගමනක්. ඒතර මේක කැඩීම තමයි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය. මේක කැඩීම බෙදීම විවිධ මතවාදවලට හිර කිරීම. මොකද හරියටම ගත්තොත් අපි ඇත්ත කතාව අපි ඔක්තෝබර් මාසේ ඔක්තෝබර් 26 ආණ්ඩුවක් හදනේ ඉවර වෙනලා කෙටියෙන් මං කියන්නේ. ඒතර 26 ආණ්ඩුව හදලා ගියා නම් අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ඒ ආණ්ඩුව තමයි මේ යන්න තිබුණේ. අර එතකොට මෙතුමා කව උසාවි පස් මගේ උසාවි ජනාධිපතිතුමාගේ තීන්දුවට අතුරු උසාවි තීන්දුව දුන්නානේ වැරදි කියලා ජනාධිපතිතුමා වැරදි කාරයක් කරන්න උසාවි. හරි එතකොට ඒ අධිකරණයට මම දන්නේ ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඒකට ඇඟිලි ගහන්න ගියේ නෑ. එතුමා වැරදි කියලා එතුමා ප්‍රතික්ෂේප කරා අධිකරණය. හරි එතමුත් එතුමා ඒකට බලපෑම් කරන්න ගියේ නෑ. අපි දකින්නේ ඒක එතුමාගේ හොඳ ලක්ෂණය. බලපෑම් කරන්න ගියේ නෑ. එතුමාගේ ජනාධිපති බලතල පාවිච්චි කරන්න උත්සාහ කරෙත් නෑ. මුත් නෑ තීන්දුව ගරු කරා. ඒ වගේම ගොඩක් තියෙනවා. සා කරන්න බෑ. කරන්න බෑ. බාර කරන්න බෑ. එහෙම ඉතිහාසිකමයි කරා කියලා විවේචනය. මං කියන්නේ ඒකට සාපේක්ෂව කරන්න බෑ. අපි පිළිගන්නේ කරන්න බෑ. කළ යුතු නෑ කවුරු කර. හරි ඒක අපි වරදක් ලෙස දකින්න ගන්න. ඒ නිසා තමයි තීන්දුවට විරුද්ධව දීලා තිබුණා. එතකොට දැන් අවශ්‍ය වෙන්නේ හරි වැඩපිළිවෙලක්, හරි ගමනක්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ රට ඉල්ලන තැනට ගේන්න අපි දෙගොල්ලන්ට පුළුවන් නම් හැකියාව තියෙන අපි දෙගොල්ලන්ගෙම වගකීම වගවීම බවට පත් වෙන්න අවසන් උතුමයි. සාහමික කොහොමද මේ ප්‍රයත්නේ ජයග්‍රහණය කරන්නේ? අපි ගුණත් අපි බලවත් මේ පැත්ත බලවත් මේ පැත්ත බලවත් කියලා මම දැන් ප්‍රශ්නේ දෙපැත්තට බෙදෙනවා. ඊට වඩා අපේ SMM චන්ද්‍රසේන මහත්මයා හැම අපි ඉන්නේ ගොඩාක් මධ්‍යස්ථ තැනක මේක එහෙම ගේන්න ඕන හොඳ තැනකට කියලා. මම කියන්නේ එහෙම තැනකට තල්ලු කර ගන්න ඕන අපිත් ඉන්න එක එක අය මේ පැත්තට ගිහිල් ඉවරලා මේ කයිවාරුක ගහින්න නේද? අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න ගමන් කයිවාරු ගහන කීප දෙනෙක් ඉන්නවා ගිහිල්ලා මේ බොරුවට සත පහක වැඩක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැදගුණ නැහැ. කාටවත් වැඩක් නැහැ. වෙන මුසුති අපි අවසන් මට හමුවෙමු මේ විරාමයෙන් අනතුරුව.